सिंगापुर सीधे दिन साधारण पीलिगण अभी उनका गातन कथा अपे चैनल के कथा कल देना नॉलेज स्टेशन चैनल के कथा कल देना इतने मैं कहते गातने आप सिद्ध होना गम गात क्या गातने कर ला इतने पलायन ईट पास पुलिस मुनाद करना इतन टकील मुनारे होड़ आवत तीन अदील होना अन्न ए होड़ आवत की हिल अवसाने गात क्या होया करना है भाई मेतन दी अपे कथा करने अद गातन कथा वेदी सिद्ध होना दे तमय गातने लकुन पुद्गल हेमन मेरुन पुद्गल ඔහු පොඩි හෝඩුවාවක් දීලා තමයි මැරෙන්නේ මේ පුද්ගලයා තමයි මාව වැරුවේ කියලා ඊට පස්සේ ඒක දිගේ පොලිසිය හොයාගෙන ගිහිල්ලා අවසානයේ ඝාතකයා හොයාගන්නවා ඉතින් ඔහු මැරෙන්න කලින් ඔහු දැනගෙන ඉඳලා තිනවා ඔහු මැරෙන්න යනවා කියලා ඉතින් ඔහු මැරෙනකොට කොහොම හරි මේ ලෝකයට පෙන්වන්න ඕනේ මේ පුද්ගලයා තමයි මාව මැරුවේ කියලා ඒකට හරියන හෝඩුවාවක් තියලා තමයි ඔහු මැරලා තියෙන්නේ ඉතින් කවුද මේ ඝාතකයා කවුද මේ මැරුණ පුද්ගලයා මොනවාද ඔහු තියලා ගියේ ඒ හෝඩුවාව सविस्तरात्मक कथा करूं मैं वीडियो के දෙදස් 3 පෙබරවාරි 5 ලන්ඩන් නගරයේ නැන්සී කියන කාන්තාවක් නවසී ලන්තේ ඉන්න ඇයගේ අයියට කෝල් කරනවා ඔහුගේ නම ඕන්කර් වර්මා කෝල් කරලා අඬා අඬා කියනවා මගේ හස්බන්ඩ් බිස්නස් වැඩකට ගිහිල්ලා එළියට ගියා යන දවසේ මෙසේජ් එකක් විතරක් මට දාලා තිබ්බා මම හදිසි බිස්නස් වැඩකට එළියට යනවා මම බිස්නස් වැඩේ ඉවර කරලා දවස් කීපයකින් ගෙදර එනවා කියලා හැබැයි මෙතන තිබ්බ ප්‍රශ්නේ තමයි මේගොල්ලෝ එංගලන්තේ ජීවත් වුණාට මේගොල්ලෝ ඉන්දියා ජාතික පවුලක් ඉතින් වැඩි වශයෙන්ම ඒගොල්ලන්ගේ මව් භාෂාවෙන් තමයි මේගොල්ලෝ ටෙක්ස්ට් කරනවා වුණත් එහෙම නැත්නම් කතා කරනවා වුණත් ඒගොල්ලන්ගේ භාෂාවෙන් තමයි බෙන්ගාලි භාෂාවෙන් තමයි ඒගොල්ලෝ කතා කරන්නේ එතකොට මේ ටෙක්ස්ට් මැසේජ් එක ඉංග්‍රීසි වලින් ටයිප් කරලා තියෙන්නේ ඉතින් ඇය ඇයගේ අයියට නෑන්සි ඇයගේ අයියට කෝල් කරගෙන මට විශාල සැකයක් තියෙනවා ඒ මැසේජ් එක ආවට පස්සේ මගේ ස්වාමියාගේ නැත්නම් මගේ හස්බන්ඩ්ගේ फोन එක වැඩ කරන්නේ නැහැ කියලා ඊට පස්සේ අයියා නැත්නම් නවසීලන්තේ ඉන්න පුද්ගලයා ඕම්කර් වර්මා කියනවා බය වෙන්න එපා බොහෝ දුරට මේ බිස්නස් වැඩේ ඉවර කරලා ඔහු එයි කියලා එතකොට නෑන්සි දිගින් දිගටම කියනවා නෑ මේ විදිහට නොකියා බිස්නස් ගමනක් යන්නේ නැහැ මේ විදිහට ඔෆිස් එකට ගියා ඔෆිස් එකට ගිහිලා රෑ වෙලා මැසේජ් එකක් ගන්නවා මම හදිසියෙ බිස්නස් වැඩකට එළියට ආවා කියලා අඳුම් මොනවා තරම් ආවෙත් නැහැ ඒ වගේ ඔහු බිස්නස් වැඩකට යන්නේ නැහැ කියලා අය දිගින් දිගටම කියලා අඬන්න පටන් ගත්තා ඊට පස්සේ ඕම් කර මම කියනවා බය වෙන්න එපා අනිවාර්යෙන් ඔහු ගෙදරට එයි කියලා ඇයගේ හස්බන්ඩ්ගේ නම අමර්ජිත් ඉතින් නවසීලන්තේ හිටපු ඇයගේ අයියා ෆෝන් එක කට් කරාට පස්සේ උට විශාල ප්‍රශ්නයක් තිබ්බා නංගි කතා කරපෙකේ මොකක් හරි දෙයක් තියෙනවා වෙන්න ඕනේ කියලා ඔහු තීරණය කරනවා පෙබරවාරි 5 මේ දේ සිද්ධ වෙන්නේ පෙබරවාරි 14 වෙනිදා ඔහු එංගලන්තේට යනවා නංගිටත් කියන්නේ නැහැ ඇවිල්ලා මොකද්ද මේ ප්‍රශ්නේ කියලා බලන්න ඕනේ කියලා ඔහු එංගලන්තේ යනවා එංගලන්තේ ඇවිල්ලා කෙලින්ම නංගියේ ගෙදරට තමයි යන්නේ නංගියේ ගෙදරට ගිහිල්ලා බලනකොට දොර නිකන් වහලා තියෙනවා ඇරලා ඇතුළට යනවා ඇරලා ඇතුළට ගියම ගෙදර කවුරුත් නැහැ පොඩි ළමයි දෙන්නෙක් ඉන්නෝනේ ඒක ළමයට මාස 18යි ඒක ළමයට මාස 2යි ඒ වගේම නාන්සිගේ අම්මත් ඒ ගෙදර තමයි ජීවත් වෙන්නේ ඇයත් නැහැ නාන්සිත් නැහැ දිගින් දිගටම කතා කරලා බලනවා උඩ තට්ටුවට ගිහිල්ලා බලනවා කැම ප්ලේට් එහෙම කාලා හොදලත් නැහැ හදිසි හදිසිය ගෙදරින් පිට වෙලා ගියා වගේ තමයි ගේ තියෙන්නේ. ඒ කියන්නේ හදිසිය මොකක් හරි කාට හරි කෝල් එකක් ආවා මේ දේ එළියට එන්න කියලා. කාපු කැම ටික එහෙමම ගේ අතු කාලත් නැ කිසිම දෙයක් කළා නැහැ. එහෙම හැම දෙයක්ම හැම් පිටිම දාලා ඒ වෙලාවෙම ගෙදරින් පිට වෙලා ගියා වගේ තමයි ඔහුට පෙනෙලා තියෙන්නේ. හැබැයි එහෙම ගිහිල්ලා තිබ්බත් අනිවාර්යෙන් දොර ලොක් කරලා යන්න ඕනේ. දොර ලොක් කරලා ගිහිල්ලත් නැහැ. ඊට පස්සේ නාන්සිගේ අයියා එහෙම නැත්නම් ඕම්කර් වර්මා ගිහිල්ලා පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දානවා. මමගේ නංගිය ගෙදරට නවසීලන්තේ ඉඳලා ආවා. හැබැයි ගෙදර කවුරුත් නැහැ. ඒ වගේම නංගි මීට සතියකට විතර කලින් මට කෝල් කරලා මේ වගේ දේවල් කිව්වා කියලා. වහාම පොලිසිය ඔහුගේ ඔෆිස් එකට යනවා. ඒ කියන්නේ අමර්ජිත්ගේ ඔෆිස් එකට යනවා. නයාසගේ හස්බන්ඩ්ගේ. ඔෆිස් එකේ කට්ටිය කියනවා දවස් ගානක් ඔහු ඔෆිස් එකට ආවේ නැහැ කියලා. එදින දිගින් දිගටම ඒකේ වැඩ කරපු හැම සේවක සේවිකාවගෙම පොලිසිය ප්‍රශ්න කරනකොට ඒගොල්ලෝ කියපු දෙයක් තමයි ඔෆිස් එක අමර්ජිත්ගේම ඔෆිස් එක මේ ඔෆිස් එක සාමාන්‍යයෙන් එළවලු පළතුරු ලන්ඩන් නගරයේ පුරාවටම ප්‍රවාහනය කරන එක තමයි මේ ඔෆිස් එක. ඉතින් කෝටි ගණන් හම්බ කරපු පුද්ගලයෙක් තමයි මේ අමර්ජිත් කියලා කියන්නේ. ඉතින් ඔහු කියලා දිනා සමහර සේවක සේවිකාවන්ට මම දැන් හම්බ කරා ඇති මගේ කම්පැනිය මෙහෙ කාට හරි විකුණලා මම ආයේ ඉන්දියාවට ගිහිල්ලා සෙටල් වෙන්න තමයි මම ප්ලෑන් කරගෙන ඉන්නේ කියලා
දිගින් දිගටම හුඟක් කට්ටියට කියලා දෙන්න. ඉතින් මේ දේවල් පොලිසිය නොට් කරගන්නවා. ඉතින් මේ අමර්ජිත් එහෙම නැත්නම් නැන්සිගේ හස්බන්ඩ්ගේ ඉතිහාසය පොඩ්ඩක් කතා කරලා බලුවොත් එහෙම ඔහු එංගලන්තයට ඇවිල්ලා හරියට ටැක්ස් පේ කරන්න නැතුව පොඩි පොඩි වැරදි කරලා හිරේට ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ ඔහු කල්පනා කරනවා ආයේ එංගලන්තේ වැරදි කරන්න නැතුව හරි බිස්නස් එකක් පටන් අරගෙන හරියටම ඉස්සරහට එන්න ඕනේ කියලා තමයි මේ ට්‍රාන්ස්පෝර්ට් බිස්නස් එක එළවලු පළතුරු ට්‍රාන්ස්පෝර්ට් කරන බිස්නස් එක ඔහු පටන් අරගෙන සාර්ථකව කරලා කෝටි ගණන් හම්බ කරන්නත් පටන් අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ හැම දෙයක්ම පොලිසිය දිගින් දිගටම හොයාගෙන යනකොට ඔෆිස් එකට ලෙටර් එකක් එනවා. මේ ලෙටර් එකේ කම්පැනි ලෙටර් හෙඩ් එකේම එනවා. ඒකේ අමර්ජිත් අස්සම් කරපු විදිහට තමයි මේ ලෙටර් එක ඉන්නේ. ඒකේ දාලා තියෙනවා මම මේ කම්පැනිය වෙන කෙනෙකුට විකුණුවා. මමයි මගේ පවුලේ උදවියයි ඉන්දියාවට ගිහිල්ලා සෙටල් වෙන්න තමයි යන්නේ. ඉතින් මීට පස්සේ අලුත් බොස්ලා සෙට් එකක් ඔයගොල්ලන්ගේ ඔෆිස් එකට එයි. ඔයගොල්ලෝ රිපෝට් කරන්න ඕනේ ඒ මැනේජර්ස්ලට, ඒ බොස්ලට, එහෙම නැත්නම් ඒ අයිති කවුන්ට තමයි ඔයගොල්ලෝ රිපෝට් කරන්න ඕනේ කියලා. එතකොට පොලිසිය මුලදී කල්පනා කරා ඔහු ඇත්තටම කිව්වා දැන් සේවක සේවිකාවත් කිව්වා ඔහු විකුණලා යන්න ඕනේ කියලා. ඉතින් ඒගොල්ලෝ කියපු විදිහටම ඔෆිස් එකට ලෙටර් හෙඩ් එකෙන් ලෙටර් එකක් එනවා. මේ විදිහට විකුණලා ඉවරයි කියලා. එතකොට ඔහු ඉන්දියාවට යන්න ඇති කියලා පොලිසිය සැකයක් ඇවිල්ලා මේ හැමෝගෙම පාස්පෝර්ට් එක චෙක් කරනවා. පාස්පෝර්ට් එක චෙක් කරනකොට තමයි තේරලා තියෙන්නේ ඒගොල්ලෝ එංගලන්තෙන් පිට ගිහිල්ලා නැහැ කියලා. ඉතින් පොලිසියට දැන් එංගලන්තෙන් පිට ගිහිල්ලා නැහැ කියන එක 100% කන්ෆර්ම්. මොකද ඒගොල්ලන්ගේ පාස්පෝර්ට් එක වෙරිෆයි කරලා බලනකොට ඒගොල්ලෝ එළියට ගියේ නැහැ කියන එක 100% තේරෙනවා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි පොලිසියට කිසිම හොඩුවාවක් නැහැ. හැම සේවක සේවිකාවකගේම කතා කරනකොට ඒගොල්ලන්ගේ බොඩි ලැන්ග්වේජ් එක නැත්තම් මූණේ හරි කිසිම වෙනසක් නැහැ. ඒගොල්ලෝ කියන දේ තමයි බොස් නැත්තම් අමර්ජිත් හරි හොඳ පුද්ගලෙක්, හොඳට පඩි ගෙවනවා, කිසි ප්‍රශ්නයක් නැහැ, හැමෝත් එක්කම හරි ආදරෙයි කියලා තමයි කියන්නේ. ඒ වගේම නෑන්සිගේ අයියා කියන දේත් තමයි නෑන්සිව සහ ළමයිව හොඳටම බලාගත්ත පුද්ගලයෙක් තමයි අමර්ජිත් කියලා කියන්නේ කියලා. ඉතින් මෙහෙමම මාස කීපයක් විතර ගත වෙනවා. කිසිම හොඩුවාවක් නැහැ. ඉතින් මේ කේස් එක දිගින් දිගටම ඇදීගෙන යනකොට තමයි කට්ටියක් එංගලන්තෙම එක ප්‍රදේශයක බෝටින් යන්න කියලා, ට්‍රිප් එකක් යන්න කියලා, බෝට් එකේ ට්‍රිප් එකක් යන්න කියලා මේගොල්ලෝ යනවා. බෝට් එකේ මේ විදිහට යනකොට තමයි මේගොල්ලන්ට තේරෙනවා මොකක් හරි දෙයක් උඩ පාවෙන විදිහට. ඉතින් මේගොල්ලෝ බෝට් එකේ ළඟටම ගිහිල්ලා බලනවා. එතකොට දේහයක්, කාගේ හරි දේහයක් පාවෙන එක ඒගොල්ලෝ දැකලා තියෙනවා. වහාම පොලිසියට කෝල් කරලා කියනවා. පොලිසිය වහාම එතනට ඇවිල්ලා ඒ දේහය ගොඩ අරගෙන පශ්චාත් මරණ පරීක්ෂණයට යවනවා. මරණ පරීක්ෂණය වල DNA ටෙස්ට් කරලා බලනකොට ඒක වෙන කවුරුත් නෙවෙයි, මාස කීපයකට කලින් අතුරුදහන් වුණ අමර්ජිත්ගේ දේහය තමයි කියලා. ඉතින් මේ දේ සිද්ධ වෙලා තව මාසකින් විතර පස්සේ නෑන්සිගේ දේහයත් හම්බ වෙනවා ওই ප්‍රදේශයේම තමයි. අර ළමයි දෙන්නගේ අම්මගේ දේහය කිසිම තැනක හම්බුනේ නැහැ. ඉතින් පොලිසියට දැන් දේහයන් දෙක හම්බුණා. හැබැයි පොලිසියට හරියටම කවුද මැරුවේ, තව මොනවාරි සාක්ෂි හම්බ වෙනවාද කියලා හරියටම හොයාගන්න බැහැ. ඊට හේතුව දේහය මාස ගාණක් වතුරෙම තිබ්බ හින්දා විකෘති වෙලා, හොන්දටම විකෘති වෙලා තමයි තිබිලා තියෙන්නේ. ඉතින් ඒ හේතුව හින්දා හරියටම කොහොමද මැරුවේ කින්ද මන්ද කියනක 100% හරි නිගමනයකට එන්න බැරුව තමයි හිටියේ. ඔන්න ඔහුම තමයි එක තැනකදී පොඩි හොඩුවාවක් හම්බෙනවා. අමර්ජිත්ගේ සොක්ස් එක නැත්තම් මේස් එක ඇතුලේ පොඩි කොළ කෑල්ලක් හිර කරලා ඒ කොළ කෑල්ල ඕනම තැනක බොද වෙන්නේ නැති විදිහට හරියට ලස්සනට නමලා තියෙනවා. නමලා ඔහුගේ ඇඟිලි මැද හිර කරලා තිබිලා තියෙනවා. පොලිසිය ඒක අරගෙන බලනකොට ඒක එක නමක් ලියලා තියෙනවා. ඒ නම කෙනෙත් රීගන් කියලා තමයි ලියලා තියෙන්නේ. මේ නම ලියලා ඒ කොලේ නමල තියෙන හැටි දැක්කම පොලිසියට තේරෙනවා කිසිම හේතුවක් උඩ ඒ නම මොනවා හරි බොඳ වෙන්නේ නැතුව හරි කිසිම වෙනසක් වෙන්නේ නැති විදිහට තමයි ලස්සනට ඒක නමලා ඔහුගේ කකුල් ඇඟිලි මැද තියලා තද කරගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ අමර්ජිත් දන්නවා තව ටිකකින් ඔහු මැරෙන්න යනවා කියලා. කොහෙන් හරි කොල කෑල්ලකුයි පෑනකුයි අරගෙන කෙනෙත් රීගන් කියලා ලියලා ඒක ලස්සනට නමලා ඔහුගේ කකුල් ඇඟිලි මැද තියලා ඊට පස්සේ මේස් එක දාගෙන ෂූ එක දාගෙන සද්ද නැතුව ඉඳලා තියෙනවා. කවදා හරි කොතනක හරි ඔහුගේ දේහය හම්බුණා නම් මැරුණේ කෙනෙත් රීගන් කියලා හොයාගන්න පුළුවන් විදිහට. ඊට පස්සේ වහාම කෙනෙත් රීගන් කවුද කියලා පොලිසිය හොයාගෙන යනකොට කෙනෙත් රීගන් වෙන කවුරුවත් නෙවෙයි, අමර්ජිත්ගේ ඔෆිස් එකේ වැඩ කරපු පුද්ගලයෙක්. ඉතින් කෙනෙත් රීගන්ගේ පසුබිම ගත්තා නම් එහෙම අහොත් හිරේට ගිහිල්ලා තියෙනවා මත්ද්‍රව්‍ය ජාවාරම් කරලා. අවුරුදු 4ක් හිරේ ඉඳලා ඔහු එළියට ඇවිල්ලා තියෙනවා.
එලියට ඇවිල්ලා එක එක තැන් වලට ගිහිලා රස්සාවල් හොයලා තියෙනවා. හැබැයි ඔහුට හරිහමං රස්සාවක් හම්බුනේ නැහැ. ඊට හේතුව ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් කරලා හිරේ ඉඳලා ආවා. අන්න ඒ වගේ හේතුන් නිසා ඔහුට රස්සාවක් හම්බුනේ නැහැ. අවසානයේ ඔහු අමර්ජිත් ගාවට එනවා රස්සාවක් හොයාගෙන. ඉතින් අමර්ජිත් කල්පනා කරලා බලනවා මමත් හිරේ ඉඳලා ආපු පුද්ගලෙ. මමත් මගේ ජීවිතේ හුඟක් වැරදි කරලා දැන් හැදිලා ඉන්නේ. ඉතින් මොහු ජීවිතේ දෙවෙනි අවස්ථාවක් ඉල්ලනවා. හැදිලා හොඳ මිනිහෙක් හැටියට ජීවත් වෙන්න. අන්න ඒක හින්දා මම රස්සාවක් දෙනවා කියලා. ඒක තමයි අමර්ජිත්. අමර්ජිත්ගේ ජීවිතය කරපු ලොකුම වැරද්ද. ඉතින් මෙහෙම ටික කාලයක් කෙනෙත් රීගන් අමර්ජිත්ගේ ඔෆිස් එකේ වැඩ කරනවා. ඉතින් මුලදී කෙනෙත් රීගන් කාත් එක්කවත් ඔෆිස් එකේ කතා කරන්නවත් නැහැ. වැඩ වෙලාවට වැඩ විතරයි. ඒ කියන්නේ වැඩ වෙලාවට තමාට දුන්න වැඩේ හරියටම කරනවා අයිස් ගන්නෙ නැහැ. ඉතින් අන්න ඒ වගේ දේවල් නිසා අමර්ජිත්ට ලං වෙන්න පටන් ගත්ත පොඩ පොඩ කෙනෙත් රීගන්. ඊට පස්සේ ඔහුගේ සුපර්විෂන් එක යටතේ ලොරි ට්‍රාන්ස්පෝර්ට් කීපයක් ඔහුටම කියලා දීලා තියෙනවා. මේ ඒරියා ගෙහෙන් පිටි මොවා බලාගන්න එළවලු පළතුරු හැම දෙයක්ම මගේ ඩිස්ට්‍රිබියුට් කරන්න ඕනේ. ඔයා තමයි ප්‍රවාහනය කරන්න ඕනේ. ඔයා තමයි මේකට ඉන්චාර්ජ්. ඔයා තමයි කියලා ඔහුට ප්‍රොමෝෂන් එකකුත් දීලා පඩිත් වැඩි කරනවා. ඊට පස්සේ තමයි ඔහුගේ ඇත්ත මූණ එළිවෙන්න පටන් ගත්තේ. මේ විදිහට ඔහුටම කියලා ප්‍රවාහනයට වාහනයන් කීපයක් දීලා ඔහුට ඒරියාස් දුන්න ගමන් ඔහු කරපු දෙයක් තමයි එළවලු පළතුරු ඇතුලේ මත්ද්‍රව්‍ය දාලා ප්‍රවාහනය කරන්න පටන් ගන්නවා. පොලිසියෙන් චෙක් කරන්නේ නැහැ වැඩිය. මොකද කම්පැනි එක වාහනයක් බැලු බැල්මට එළවලු පළතුරු කියලා හොඳටම පේනවා. ඒකින්ද ඒකෙන් ඔහු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට ප්‍රවාහනය කරගෙන ඉන්නකොට කෙනෙත් රීගන් කල්පනා කරනවා මම දැන් ලන්ඩන් නගරයේ එක ප්‍රදේශයක විතරයි මේ විදිහට ප්‍රවාහනය කරගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නේ. හැබැයි මුළු මේ ආයතනය මට හම්බුණා නම් එහෙම මේ ආයතනය මුළු ලන්ඩන් නගරයටම එළවලු පළතුරු සප්ලයි කරනවා. එතකොට මේ එළවලු පළතුරුත් එක්කම මට මත්ද්‍රව්‍ය මුළු ලන්ඩන් නගරයේම සප්ලයි කරන්න පුළුවන් කියලා කෙනෙත් රීගන් කල්පනා කළා. ඊට පස්සේ තමයි ප්ලෑන් එක ගහන්නේ අමර්ජිත්ව මරමු කියලා. ඉතින් ඔහු ඔහුගේ යාළුවෝ දෙන්නෙකුත් එකතු කරගෙන මේ ප්ලෑන් එක ගන්න කොහොමද අමර්ජිත්ව මරන්නේ කියලා. අන්න එහෙම ඉන්නකොට තමයි අමර්ජිත් කෙනෙත් රීගන්ට කියනවා කවුරු හරි හොඳ එක්කෙනෙක් හිටියා නම් කියන්න මම මේ කම්පනිය හොඳ මිලකට දීලා මම ඉන්දියාවට ගිහිල්ලා සෙටිල් වෙන්න යනවා කියලා. මේක කෙනෙත් රීගන් ඔහුගේ චාන්ස් එකක් හැටියට අරගෙන දවස් කීපයක්වත් ගියේ නැහැ. කෙනෙත් රීගන් කියනවා ඔෆිස් එකට ඇවිල්ලා මේ විදිහට බය කෙනෙක් ඉන්නවා ඔහුගේ ගෙදරට අපි යන්න ඕනේ, ඔයාගේ ප්‍රයිස් එකට ඕකේ නම් ඩීල් එක ඉවර කරලා දාන්න පුළුවන් කියලා. ඉතින් ඔෆිස් එකට ආපු අමර්ජිත් කෙනෙත් රීගන් එක්ක යනවා. ගියාට පස්සේ පැහැර ගන්නවා. පැහැරගෙන කම්පනිය තමාගේ නමට හරවලා දෙන්න කියලා අමර්ජිත්ට ගහලා අස්සනත් අරගෙන ඊට පස්සේ අමර්ජිත්ව මරලා දානවා. ඔය අතරතුරේ කොහොම හරි තමයි අමර්ජිත් පෑනකුයි කොළ කෑල්ලකුයි අරගෙන කෙනෙත් රීගන් කියලා ලස්සන්ට ලියලා දාලා තියෙන්නේ. එතකොට ගෙදර කට්ටියට මොනවද උනේ? නාන්සිට මොකද උනේ? නාන්සිගේ ළමයින්ට මොකද උනේ? නාන්සිගේ අම්මට මොකද උනේ? ඉතින් මම කලින් කිව්වා නාන්සි නාන්සිගේ අයියට මේ දේ කෝල් කරලා කිව්වා කියලා. ඉතින් නාන්සි අයියට කෝල් කරලා කිව්වා විතරනේ හැමදාම ඔෆිස් එකටත් යන්න පටන් ගත්තා. ඉතින් කෙනෙත් රීගන් අමර්ජිත්ව මරලා දාලා අහු සුපුරුදු පරිදි ඔෆිස් එකට යනවා. ඔෆිස් එකට යනවා යනවා. ඉතින් නෑන්සි හැමදාම එනවා කට්ටියකින් අහනවා කෝ මෙයා ආවේ නැහැ මට මෙහෙම මෙසේජ් එකක් දැම්මා ඊට පස්සේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ කියලා. මේ හැම දෙයක්ම කෙනෙත් රීගන් නෝට් කරගෙන ඉඳලා ඊට පස්සේ කල්පනා කරනවා දවස් කීපයකින් පස්සේ මේ ෆැමිලි එක මේ විදිහට තිබ්බා නම් එහෙම අනිවාර්යෙන් අපි අහවනවා. ඊට හේතුව තමයි නෑන්සි ඔෆිස් එකේ වැඩ කරන සමහර සේවකයන්ට කියලා දෙනවා අපි කවදාවත් ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නැහැ. හැබැයි ඔහු ටෙක්ස්ට් කරලා දෙන මේ ටෙක්ස්ට් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. මට විශාල සැකයක් තියෙනවා කියලා මේකත් කෙනෙත් රීගන් නෝට් කරගෙන ඉඳලා ඒ යාළුවෝ දෙන්නත් එක්කම නෑන්සිගේ ගෙදරට ගිහිල්ලා මුළු පවුලම පැහැරගෙන ඇවිල්ලා මරලා දානවා. මුලදී අමර්ජිත් සහ අමර්ජිත්ගේ පවුලේ උදවියේ දේහයන් වලදාලා තිබ්බේ එක වත්තක. ඊට පස්සේ පොලිසිය හොයන්න පටන් ගත්තට පස්සේ ඒ කියන්නේ නෑන්සිගේ අයියා නවසීලන්තයෙන් ඇවිල්ලා පොලිස් කම්ප්ලේන්ට් එකක් දැම්මට පස්සේ පොලිසිය හොයන්න පටන් ගන්නවා. එතකොට එතනින්ද ටිකක් දුරට මේ දේහයන් ගෙනහිලා ගඟකට දාලා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ අවසනාවට අමර්ජිත්ගේ දේහය උඩට ආවා. අමර්ජිත්ගේ මේස් එක ඇතුලේ මන්නත සොක්ස් එක ඇතුලේ කෙනෙත් රීගන් කියන නම ලස්සනටම දාලා තිබ්බා. අවසානයේ මේගොල්ලෝ තුන්දෙනාම අහු වෙනවා. තුන්දෙනාටම ජීවිතාන්තය දක්වා සිරදඬුවමකුත් හම් වෙනවා. ඉතින් මේ ඝාතන කතාව පිළිබඳව ඔයගොල්ලෝගේ මොනවාද අදහස් කියන එක අනිවාර්යයෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඉතින් සිංහල ධර්ම channel එකට subscribe කරන්න. මේ වගේ හොඳ හොඳ වෙනස් විදිහේ වීඩියෝස් අරගෙන අපි ඉස්සරහටත් එනවා. ඒකෙන්ද හැපැත්තේ තියෙන bell icon එකත් click කරන්න. www.singapore.com හරහා ඔයාලට නම් level එක දැන් නිදා ගන්නත් පුළුවන්. ඒ වගේම අපි සිංගප්පූරුවේ සමාජ මාධ්‍ය ජාල දෙකත් වෙන්නත් පුළුවන්. සුබ දවසක්.